විසිතුන වර්ෂයට අදාළ අධ්‍යන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වෙනි දින ආරම්භීමට නියමිතයි. ඒ විභාගය මැයි 15 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ විභාගය සඳහා පාසල් අයතුම් කරුවන් 387,648 දෙනෙක්, එක්කම් පෞද්ගලික අයතුම් කරුවන් 65,331ක්. ඒ අනුව සමස්ත වශයෙන් 452,979 දෙනෙක් විභාගය සඳහා අයතුම් පත්‍ර යොමු කරලා තිබෙනවා. ඒ අපේක්ෂකයන් සඳහා අපි විභාග මධ්‍යස්ථාන 3,527ක් ස්ථාපනය කළා තිබෙනවා මුළු දිවයින ආවරණය වෙන පරිදි. විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ දිවයින ආශ්‍රිතව විභාග මධ්‍යස්ථාන පිහිටුලා තියෙනවා. ඒකම විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුලා තියෙනවා. බන්ධනාගාරය රැඳවියන් සඳහා වැලිකඩ බන්ධනාගාරය අපි විභාග මධ්‍යස්ථානයක් ස්ථාපනය කරනවා. ඒකම මහරගම අපේක්ෂාරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා විභාග මධ්‍යස්ථානයක් ස්ථාපනය කරලා තියෙනවා. මේ අනුව දිවයින පුරා සෑම අපේක්ෂකයෙකුටම පහසුවෙන් විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය වෙන විදිහට ඒ විභාග මධ්‍යස්ථාන ස්ථාපනය කරලා තිබෙනවා. එතකොට මේ වෙනකොට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කරලා තියෙන විභාගයේ පැවැත්ම සඳහා කාර්ය මණ්ඩල පත් කරලා ඒ අය සම්පූර්ණ වශයෙන් පුහුණු කරලා අවසන් කරලා තිබෙනවා. ඒකම මේ විභාගයේ ආරක්ෂාව සහ යම්කිසි ආපදා තත්ත්වයක් තුළ මුහුණ දීමට අවශ්‍ය සූදානම අපි සකස් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදාව ඒකම ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ ආදී ආයතන සමග සම්බන්ධ වෙලා අපි මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒකම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අද මධ්‍යම රාත්‍රී 12ට අපි අවසන් කරන්න තියක් පනවලා තියෙනවා මේ විභාගයේ ඉලක්ක කරගෙන පවත්වන උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ. මේ අනුමාන ප්‍රශ්නයයි ප්‍රශ්න පත්‍ර සකස් කරලා බෙදා හැරීම, මේවා මුද්‍රණය කිරීම, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් මේවා ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. මේ සම්බන්ධයෙන් මේ නීතිය නොසලකා යම් කිසි කෙනෙක් එහෙම නැත්නම් යම් පාර්ශවයක් යම් ආයතනයක් කටයුතු කරොත් ඒ අයට එරෙහිව රටේ පවතින නීතිය අනුව ඒකම විභාග පනත අනුව අපි කටයුතු කරන්න ඒ සියලු අංශ දැනුවත් කරලා තියෙනවා.